මහද කියල දෙෙන දැන්න්නෙම මේ ලුණු සම්බන්ධෝ. මොකද මේ ලුණු කිව්වාම එක තනි භචනයක්. නමුත් අපි ලෝකෙ දයා බැල්වොත් ලෝකේ ලුණුවරුක ගණනාවත් තියනවා. මේ ලුණු එකින් එකට වෙනස් නමුත් ලුණු රස නෙවෙයි ඒ පි.Hච්චාගේය. එතකොට අපේ සරිරට කෝමද බැලන්සවෙන්නේ. එකක තියන ුණාත්මක භාවය මෙ මේවා ගැන තමයි මේ ලොඩු ගැන කතා කරනකට මට කතා කරන්න වෙන්නේ. ඉතින් මේ හැම ලුණු එකක්ම අපි ප්‍රෝජනයට ගන්නේ එකින් එකට වෙනස් ඒවල තියන ගුණාත්මක භාවය වෙනස් ගම් ගැන තමයි මාද ඔවලන්ට විග්‍රහයක් කරන්නේ යන්නේ. කතා කරන්න යන්නේ මේ පිින් සෝල්ලේ ගැන පිං සෝල්ල කියලලා කියන මේ රොගොස ලුණු. අපි මූදනවේ ගන්නේ. ඔබ පුදුපුට පත්වවෙන්නත් පුළුවන් අපි ගොඩ බිම ගන්න රුණුම් කියලකිොත්. මේකේ හැම අනමනෑක තියෙන්නේ හිමනලිය පන්දය පතුලේ. ඒ අයිතියනෝ රටවල්ක්තුුණකට එකන පාලය එකක් ඉන්ඩියාව එකක් පක්කිස්ටානය. ඒ රටවල් අතරතුන තමයි මේ හිමල්ලිය කන්ද තියන්නේ ඒකෙන් තමයි මේ ලුණු ගන්නේ මේක තියන සෞඛ්‍ය ප්‍රතිල්ලාභය ගැන කතා කරනකොට මේක තියන වඩාත්ම ගුණදායකදේ තමයි හොඳ නින්ද ෑමත්තිය නොයිකිල තියන ලුණුපා අවච්චි කරාම. ඒවාගේම අපේ ඇගේ තියන ප.H බැලන්ස එක. ඒ ගොඩාත් දුරට සමත් සමභරනවා ඒක යන්නේ අපේ ඒවගේම ශුග ග්ලුකෝ ශුග එකත් මේකින් ගොඩාත් දුරට අඩු කරනවායි කියන එක තමයි මේතික තියන අපේ සෞඛ්‍ය ප්‍රතිලාබ ඒවා ගැන තමයි මේකෙ තියන වෙනස්කම් ටයි් දෙවනුව මං කතා කරඩ යන්නේ මේක හමයින් රෙට් සෝල්ඩ් මේක රත්තු ලුුණුවාර්ගයක් සාමාන්‍යෙන් මේ ලුණු හවයින් මූදෙන් හදන ලුණු මේකෙත් ගොඩක් දුරට අපේ පිළිගැනීමත් තියනෝ මේ ලුණු අනු භවනය කළොත් අපේ තියන දත් ශක්තිමත්වෙනෝ ඒ වගේම අපේ ශරිරේ තියන ඇයටකටු ශක්තිමත්වෙනවා අයි කියනක ඒ වගේම අපින මේ ලුුණු භාවිතයෙන් අපි හදන කෑමෝල කිසිම අජීරණයක් වෙන්න කාපු කෑම හොඳට දිරවනුයි කියකටමයි මේක යන සෞ්‍ය ප්‍රතිලාබ. මන්දැන් තුන්වනි ලුණුව ගතා කරන්න න්න මේ කල්ල මඩිට්‍රාන්ියන් සෝල්් එකකට සිංහලෙන් ගැන මධියන් රාධියන මූඩන් තමයි හදන්නේ මේක තියන විසේසත්වය තමයි අනත් ලුණුවලට වැඩිය මේ ලුණුවක අපේ සාමාන්‍යය අපේ ලංකාව තියන ලුණු කැටවගේ ලුණු කැටේ ඒකො දුම් ගස්සනවා. මේක තියන රසේ තමයි දුන්රසාක්. ඒවගේ මේකෙත් සෞ්‍ය ගොඩාත් තියනෝ මං කලින්කෝගේ අපේ සීනි මට්ටම පාල්නය වෙනවා ඒවගේ අපි කනක්හෑමවල් වලතියන අජීර්ණය ජීර්ණය කරනවා එකැන දිරවනවා ඉක්මට ඒවගේම සවපාසු නින්දකටත් මේටලුුණුවක ගොඩාත් යෝගී කියන තමයි සෞඛ්‍ය ප්‍රතිලාබ මේේලුනොලත් තියන්නේ. හරි මේක හතරවනිින් ලුණු එක. මේකත් දැම්මම කියපු ලොුණුත්තුනවට වැඩිය තව වෙනස් ලුණු වර්ගයක් මේ කළුපාටයි. මේ කළුපාට වෙලා තියෙන්නේෙ මේ ස්ෝභාවික ලුණු වර්ගයක්. මේක ලාවා අපි ලාවාක මූදට ගිනිිකන්ද පුපුරලා ලෝදිය මූදට ගැලුවම ඒ ලෝදිය පරිවර්තන වෙනවා මුදෙ ගල් කැටවාගේ. එතකොට තමයි කුඩු කරලා ලුණු වලට ගන්නේ. ඒවගේ ගොඩමිමට ගැලුවොත් මේ සම්පූර්ණම ගල් අංගුරුවලට පත්වෙනවා. නමු මේ චාකෝල් එක අපි ගල් අංගුරු දාලෙවරලා අලුවෙනවා ගැෙනීමේ මේ රස්්නට රත්වෙනවා. ඒවගේ නියව්නම සාමාන්‍යෙන් කළු ගලක් වගේ තමයි. ඉති මේ අපි ගෑමට භාවිතා කරනට මේ කළු හින්දා. මේ ඇතිෙන සෞඛ්‍ය ප්‍රතිලාභය තමයි දැන් හිසකෑස් ඉතකෑ සොඳට වැෙන්න්න නං. මෙන්න මේ ලුණු භාවිතා කරන්න ඩෝන ඒ වගේම මේක ප්‍රතිලාබතියනවා අපේ කැල්සිියම් ඒ වගේ මැගනිිසිම් ඒ හැම එකක්ම අඩංගු යකඩත් අඩංගු මේ ලුණු භාවිතයෙන් මේක අපේ සෞ්‍ය ගොඩක් තියන ලුණු වර්ග ඇතමයි අනතුුණු වලින් සසදලා බානකොට මේක පක්වනි ලුණුවක මං ඔගොලන්ඩ කියලා දෙෙන්ට යන්නේ මේක ඇටලන්ටික් සෝල් කියලා කියන්න ඇට ලන්ටික් මෝඩෙන්ක් මයි මේ ලුුණු එක හදලා තියන්නේ මේක ගොඩාදුරට අපේ ශරිරය තියන ප්‍රතිශති කරණය ගොඩක්තුරට අපේ ශරිර තියන ලෙඩරෝගල් ගොලට ප්‍රතිශති කරණයක් මේ ලුණුව එක ඒවාගේම හර්දාබාදයම තියෙන අයටත් මේ ගොඩාත් ගුණදායක රුණු වර්ගයක් මේක තමයි මේ ලුුණුවල තියන. සෞ ප්‍රතිලාබ හරි මේක දැන් හයවෙනි ලුන් එක මං කියලදෙන්ට යන්නේ මේ ලංකාවි කියැන ටේබල් සෝල් කියලලා මේ ලුු හැදිල්ල තියෙන ගොඩත් දුන්ටයිඩන් ම මේ ගැන සඳහන් කරනොට කියන්න ඕ අපි ලංකාවේ පුෘතිව ලා යෙන්නේ අපි බත හැදුවත් ඒම නැත්තන් අපි අදන වෑංජනවලටත් ඒවගේ අපි පාන්වල්ටත් මේ ඔක්කෝටම එකම ලුන් වරර්ගේ තමයි භාවිතා කරන්නේ ඇති වෙන දේ තමයි අපේ අයිඩිම් ප්‍රමාණය ශරිරය වැඩි වෙනෝ දං ඒකයි අප එකක වර්ගේ ලුණුභාවිතා කරනුකොට ඒවල තියෙන සම තුළ ඒ අන බැලන්ස් කරනවා මේකෙන් වෙන්නේ බැලැන්ස එකක් වෙන්න අපේ එකමදේ අපේශරිරට ගතයවනවා වැඩි ඒ තමයි මේ නුන්වලු තියෙන වෙනස. මේක අපි සාදාගත්ත ලුුණු එකක් මේකට කියන්නේ බ්්‍රයින්් කියලා ුණු අප මේසල් ලුණු වලටම අපි අෞෂ්‍යත පැළ ඇතින් පුඩු කරල මිස් කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි දුංගස්සන කෑමක් කදනවනං මාලුව එක් වෙන්ඩ පුළුවන් මස්වෙන්ඩ පුළුවන් මේ ලුණු දාලාඒ තිබ්බම ඒක තියන හෙතමනය සම්පූර්ණම එලියටැඇවිල්ල මේ සුවන්ද ඒකයන්නේ මේක තියන රසය ඒකට එකතු වෙනවා. ඒකෙන් වෙන්නේ අපි හදන කෑම ගොඩත් රස්වත් කරන්න මේ හබ සල්ටය ගොඩක් උපකාර වෙනවා දැම් මේ සැලරි සල්ට් දැම් සැලරි සල්් කියලැකි ම දැ. අපි ෆලේවර්ස් ගන්න බොඩාත් දුරට රන්දාා පවතිනන්නේ සෝල්ට එකෙන් දම්ිගේම පි ලංකා චික පවද් තියන ොඩක් දුරට අපි හැම කෑමට ා්ඩ පුරතු තියනවා ඒක තියන විශේෂත්වය තමයි ඒ රත්සය අඩගුවලා තියන ලුණු වලින්. ඉතිඒයි මංකේ කලෙමුත් මේ ලුණු කෑම ගොඩක්ම එකමඟරගේ ලුණු කෑමෝල්ට වැඩුවෙනකොට ඒක තියන ප්‍රති සැත්ති කරණය ගොඩා දුරට අඩුවනු. මගතාකරන්න්නා කුශිල් ස්ෝල්් එක මේ සෝල්ට එක තමයි තියෙන්නේ අපි ගොඩාදුරටකට කියන්නේ දෙෙත්සී කියලා. මේක මලවුන්ගේ මුහුද කියලා. උකද මේ ලුණු තමයි අනිුණු සියල්ලට වැඩිග සහත ඇතකින් ලුණු ප්‍රමාණය වැඩි. මේක තියන ගුණාන්ගේ තමයි අප හමේ රෝගෝවල්වල්ට මේ ලුණු අපට පුළුවන් වතුරට දිය කරලා ඒ ඇගොහෝදන්න ඒගේ එතට ආලේප කරන්න ඒවගේ මේ පිළිගැන මත්තිය නොමේ කුෂිර් සෝල් කෙලක න්නේ අපි හලාල් වගේම යුදෙව්වන්. ස්්‍රයිල් කනකොට කෑමක ඒගොල හලාල් කරන්න මේක. මේ ලුණුවෙන් ඒගොලො ඒ මස්සක පංගවලා ඒක තියන ලේ සම්පූර්ණම එළියට අවාය පස්සේ තමයි ඒගොලො අනුභෞනය කරන්න එකට තමයි කුශිර කියලා කියන මේ ලුුණුුවල නම තමයි කුසි සෝල්. අද ලුණු ගැන ඔගොල් අන් හොඳ අවබෝධයක් ලැබ අයි කියලා. නැවත මෙවැනි වැඩසාටනකින් අපි හම්ුවමමු.